टेलीविजन आ का मरे गेमुनु महाराजा देखा එලාර විසින් තමගේ ප්‍රතිරූපය නැංවීම සඳහා වියාජ භික්ෂූන් අනුරාධපුරයේ වීදිවල සංචාරය කරමින් එලාර ගුණ වැයීම සඳහා යොදවා තිබෙනවා. මේ අතර ගැමුණු මහරජ වෙනුවෙන් ප්‍රාතිහාර්යේ පෑ හිමියන් මාගම රාජමාලිගයට ගෙන්වා ගැමුණු මහරජුන් තමගේ ප්‍රශ්න පිළිබඳව දැනුම් දීමක් කරනවා. මා දන්නවා රාජතාන්ත්‍රික ප්‍රශ්න විසඳන ආකාරය. එලාර රජු තම චරපුරුෂ සේවය සඳහා කේශාව පුරුදු පුහුණු කරවමින් ඇයට උපදෙස් ලබා දෙනවා. මේ සිදුවීම අතරතුර කාලිංගෙන් හා ජම්බුද්වීපෙන් ගෙන ආයුධ ඇති රහස් ආයුධ ගබඩාවක් දීගවාපියේ ඇති බවට මාගම් රජවාසලට ආරංචි පැමිණෙනවා. ගැමුණු මහරජුන් සිය සේනාවේ යුද පුහුණුවීම් නරඹමින් උපදෙස් ලබා දෙන අතර මේ උණුසුම් රහස් ටිකින් ටික හෙළිවීමෙන් පසු මහා යුද්ධයකට ගැමුණු මහරජුන් සූදානම් වේවිද? අද එතෙන් සිට සෝදිසෙන් සිටිනු. मेकला पवसान कुमार प्रश्ने मगे मवास नहीं पे वेदना पवसाती बिनो सुकल नो कि बाबा एगे उदरे पानुअन सहित गिडिया माओ बट अवसर लबा देना मैनियन बलान तवत प्रमाद नौकरान सकुन मुन गैसी माओ बट अवसर दुनबा पावसान एवं तो बटे आ है कि दैम पिटा तो अन्न हेट अवसन में तो मट पेमिनी है कि मागे सायने समीपे अति विलुम बाजने अति हृदय का सिकी पे ए रगने රට සෙනවිතුමනි මා මගේ දෙමව්පියන්ගේ සැප දුක් දැනගත යුතුයි එසේ වුන්ට යම් කිසි ත්‍යාගයක් යැවිය යුතුයි වුන්ට මගේ අතින් පිසු යම් කිසි ආහාරයක් යැවිය යුතුයි अवश्य कटी तो सूदान कर मम दवा तोपे महाराज तुम अंत सलकर अवसर गति बाग मम्मीट अवसर गिता बुद्धिमत् එතුමන් අවසර දුන්නොත් මට මගේ දෙමව්පියන් මෙහි රැගෙන ආ හැකි ඊටද කටයුතු යදුණු දේවින් වහන්ස කොත්මලේ තරමක් දුර බැහැර ප්‍රදේශයක් දනිමි तुम्हारी
හැදෙන්නේ නැහැ. අඩුපත තරය අල්ලගනු. මම බොහෝ කාලයකින් අභ්‍යාසවල නිරත වුණේ නෑ. නොයසේ නමට ඒ පහසු නලා ගැනීමට තිබුණා. මා දුටුව ඔබගේ දක්ෂකම්. බොහෝමාගේ. ඒවා දැකීමට ඔබගේ පිය රජතුමා ජීවතුන් අතර සිටියා නම් වහන්සේ සටන් දක්ෂතා අගයන්නේ නැහැ. නිරායුධෝ නිදාසේ ඉන්නවා දකින්නටයි උන්වහන්සේ මනාප. නැත මහරජතුමනි. ඔබ වහන්සේ නිසියාකාරව අවබෝධ කරගෙන නැහැ. නැත? එසේ මහරජතුමනි. මාගම ආරක්ෂක තත්ත්වය වර්ධනය කළේ උන්වහන්සේ. දසමහා යෝධයන් සේවයේ යෙදවීම එක්කයක දස දෙනා බැගින් හමුදා සේවයට බැඳවීමේ නීතිය දේශ සීමා තර කිරීම මේ සියල්ල උන්වහන්සේගේ දුරදක්නා නුවණින් සිදු කළ දේවල්. ඔබ මේ පැමිණි සියුකන් මන්ත්‍රණයකට මරණතුමනි මෙහි බෝහන්සේගේ රහස් කුටිය. ආරම්භනු. මත සතින් අල්ලා ගනු. සුරණමල. තොපේ සිසුවන් කිසිදා පුහුණුව ලබන්නේ නැහැ. ප්‍රථමයෙන් කඩුපත තලය අල්ලා ගන්න පුරුදු කරනු. තමකම කරන්නේද? කිසිදා කියන දෙයක් කරන්න. කඩුපත තරින් අල්ලා ගන්න. ආරම්භ කර. ගමන් පාල පුරුදු පුහුණු විය යුතුයි. ගීත ගායනා නර්තනයන් තව ප්‍රගුණ කළ යුතුයි.
චරපුරුෂ රාජකාරියේදී හැක්කේ නිවැරදි ලෙස එවිටයි. එසේය. සමාව මැනවි දේවයන් වහන්ස. මා චරපුරුෂ සේවය. පිටව යනු. පුරුෂ සේවෙහි මා යෙදවීමෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආරංචිකවරයද මාගම සත්‍යය මාගම යුද ශක්තියේ සත්‍යය තොරතුරු සහ ලැබෙන ආරංචි මා වෙත ගෙන එන්නේ නිවැරදි සත්‍ය නොවේ ආක්‍රමණිකයා නිරන්තරයෙන්ම තමන්ගේ ප්‍රතිවාදියාගේ යුද ශක්තිය දැනගත යුතුය. එසේ ඔබ මහවාසලට ආ යුතුය. ඔබට හි සෙවණ නොලැබුණොත් ඔබ පිටනුවර නිවසක නතර විය යුතුය. ඔබ රාජකුමාරියක්සේ ඇඳ පැළඳ ගත යුතුය. රාජකුමාරියක්සේ හැසිරිය යුතුය. බොහෝ දිනෙකින් නෙත් ඔබ වෙත යොමු වේවි. ඔබගේ net පහර යොමු වේ යුත්තේ බලවන්තයෙකුගේ net පහරට පමණයි. එසේ දේවයන් වහන්සේ. මාගම සිටිනවා මගේ හිතවතුන් රසක් ඕනබට උදව් කරාවි. ඔබ කිසි දෙයකට බිය විය යුතු නැහැ. ඔබ වහන්සේගේ සෙවණේ මා කිසිවෙකුටත් බිය විය යුතු නැහැ. මා පිටත් විය යුත්තේ කවදාද? තව මහපෝයකට පසු එතෙක් ඔබ නැටුම් ගැයුම් බැයුම් මනා ලෙස ප්‍රගුණ කළ යුතුයි. චරපුස් රාජකාරිය නිමවා පැමිණි පසු ඔබ වෙනුවෙන් මාලිගාවක් ඉදිවී තිබේවි. එහි නැටුම් හල සංගීත මණ්ඩපයක් විවේකාගාරයක් ඉදිවී තිබේවි. මා වෙනුවෙන් ඉලාර කිසි දිනක හිස් බස් තොඩවන්න ඔබේ සැලසුම් වල කිසිවක් නැහැ. රටේ තරුණයන්ගේ දේශමාමකත්වය ඇති කරන කිසිම සැලසුමක් යෝජනාවක් නුඹලාගේ මේ සැලසුම් තුල නැහැ. දේවයන් වහන්සේ ඔවුන් සියලු දෙනා අලසසුව විඳින්නයි මනාප. ලද දෙයින් සැනසී ඕනෑම දුකක් කරදරයක් විඳගෙන ජීවත් වෙන්න උන් සූදානම. කිමෙක්ද? බොහෝ දෙනා පවසන්නේ එලෙසයි දේවයන් වහන්ස. නුඹලාගේ වදන් මා අධෛර්යයට පත් කරවනවා. අප පත්වී සිටින අවාසනාවන්ත තත්වයට එරෙහිව සිටින කිසිවෙකුත් නැතිද? මුළු රටම නිවට ඉන්වී හමාරද? නුඹලා මට පවසන්නේ එලෙසද? මෞබිමේ පස්පිඩක් ගෙන එය සිප ගන්නට තරම් සිතෙන මානසිකත්වයක් ඇති කරන්නට නොහැකිද? තරුණ ජවයේ පමණක් ප්‍රමාණවත් නැහැ. අවශ්‍ය වන්නේ තරුණ සිතුවිලි, අභීත සිතුවිලි. කුල දේවතාවුන් වහන්සේලා පිරිස් අමතන විට ඔවුන් තුල මා ප්‍රබෝධයක් දැක තිබෙනවා. එය සංවිධානාත්මකව කළ යුතුයි මිත්‍ර. සංවිධානාත්මකව කළ යුතුයි. ශ්‍රීමා බෝධින් වහන්සේට කරන නිගරු අසන
කාගේද සිත් කෝප නොවන්නේ බුදු පිළිම කඩන භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන ආක්‍රමණිකයන් ගැන අප පැවසිය යුතුයි ඒ සියල්ලන් හෙළි කළ යුතුයි එසේ දේවනාස මගේ පියාණන් පවසා තිබෙනවා අසේල රජු සමයේ සෑම නිවසකම වහලේ අසිපත කරඳවා තිබුණා එසේම දියපිරු ලබු කැටයක්ද අග්ගලා මල්ලක්ද අසලම තිබූ බව යුද පෙරසක් ඇසෙද්දීම සටන්ට යන්නට ඔවුන් සූදානම්ින් සිටි බව අතීත අත්දැකීම් සියල්ලක්ම වර්තමානයේ අප ප්‍රයෝජනයට ගත යුතුයි මට අවශ්‍ය කරනවා අප සෙනෙවි මණ්ඩලයේ සියලු දෙනාගේම අදහස් මුළු රටම ආක්‍රමණිකයාට විරුද්ධව එක හඬක් නැගිය යුතුයි මගේ පැතුම මට කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර අවසි මොහොතක් ඔබ වහන්සේ සිතවලද ඔබ වහන්සේගේ සිත් වේදනාව කුමක්ද රාජත්වයද ඔබ වහන්සේගේ තේපා මත තෙල් ගල්වන්නේ